අදරින් පිළිගන්නවා රසරස YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක් රසවත් මාළු මිරිස් ටෙම්පරාදුවක් හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි වැඩිපුර අමුද්‍රව්‍ය එකතු කරේ නැති වුණාට ගොඩාක් රසයි මේ කරි එක. ඒ වගේම බත් පාන් ඕන දෙයක් එක්ක ගොඩාක් රසට ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ රසම රස කරි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මාළු මිරිස් ටික හොඳින් සෝදලා කැමති හැඩයකට කපා ගන්න. මම කපන්නේ මෙන්න මේ විදිහට. ටිකක් පුංචිවට තමයි මේ විදිහට මාළු මිරිස් බෙදුම හදාගද්දී කපන්න ඕනේ. තව අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් එකක් විදිහටත් පින් කරලා තියෙනවා. ඊළඟට තෙල් ටිකක් රත් වෙන්න තියලා තෙල් එක හොඳින් රත් වෙනකොට ලුණු ටික එකතු කරගන්න. ඊළඟට තලාගත්තු සුදු ලුණු, හොඳ අලුත් කරපිංචා ටිකක්. මේ ටික විනාඩියක් දෙකක් විතර හොඳින් තෙම්පරාදු වෙන්න දෙන්න. ඊළඟට කහ කුඩු ටිකක්, මිරිස් කුඩු ගොඩාක් එකතු කරගන්න එපා. කැමති නම් කැල් මිරිස් එකතු කරගන්න පුළුවන්. අමුතුණු පහ කුඩු. දැන් අපි කපාගත්ත මාළු මිරිස් ටික එකතු කරගන්න. මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට අපි මේකට බිත්තරයක් එකතු කරගන්න හදන්නේ. ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා මම. මේ විදිහට බිත්තරෙත් එක්ක මාළු මිරිස් හොඳින් මිශ්‍ර වෙන විදිහට මේ වගේ හොඳින් කලවම් කරගන්න. ඊළඟට මාළු මිරිස් ටික විනාඩි 3ක් විතර තැම්බෙන්න දෙන්න. මේ තියෙන ලස්සන කොළපාට නැති වෙන එක ලිපේ තියන් ඉන්න එපා. අවසානට ගම්මිරිස් කුඩු ටිකක් මේ විදිහට ඉය ගන්නවා මම. ඉතින් අපේ මාළු මිරිස් ටෙම්පරාදුව හදාගෙන ඉවරයි. මේක හරියම සුවඳයි මේ වෙලාවට. ඉතින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩාක් ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම බත් මුලකට බඳින්න හරිම රසයි. ඒ වගේම හොඳ සුවඳක් එනවා මේ වගේ ටෙම්පරාදුවක් බත් මුලට එකතු කරපුවාම. ඔයාටත් පුළුවන් මේ විදිහට හදලා රස බලන්න. මේ ගැන ඔයාගේ අදහස් යටින් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු. වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් රසරස YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.